ඉතින් ඔයාලා සාදරයෙන් බිකන ඕල්මොස්ට් වන් YouTube channel එකට. ඉතින් අදින් ආපු බ්ලොග් එක තමයි. ඉතින් අන්තිම වතාව අපි ගෙන ආපු WBS බ්ලොග් එකට සාපේක්ෂ බ්ලොග් එක. ඉතින් අදින් ආපු බ්ලොග් එක අපි පොඩි දිනකට යනවා. ඉතින් මේ දිනේ යන රෙස්ටුරන්ට් එක ගැන තමයි මේ වීඩියෝ වලට එනාවේ. ඉතින් ඒ රෙස්ටුරන්ට් එක තියෙන ලොකේෂන් එක කැස්බෑව තියෙන්නේ. ඉතින් අපි තින්නේ කැස්බෑවට සාපේක්ෂ තැනක. ඉතින් පළවෙනිදා තමයි මෙහෙම ලස්සන ප්ලේස් එකක් ඉතින් මම දැනගත්තේ. ඉතින් ඒ රෙස්ටුරන්ට් එකේ තියෙන ඕපන් එක මාර්ම ලස්සන ප්ලේස් එක. ඉතින් ඔයාලා ෆැමිලියත් එක්ක යන්න. ඉතින් මම වැඩි විස්තර අපේ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම්. ඉතින් ලස්සන ප්ලේස් එකක් එක්ස්පීරියන්ස් එක ලබා ගන්න පුළුවන්. ඉතින් ගොඩක් කතා කරා. අපි යමු දැන් රෙස්ටුරන්ට් එකට. ඇතුළට යනකොට මාරම ලස්සනයි. ඉතින් ඒක නිසා තමයි අපි මෙතනට එන්න ඕන කියලා හිතුවේ ඩිනර් ගන්න. මාර ලස්සන ප්ලේස් එක. ගොළුත් ඇවිල්ලා බලන්න ෆැමිලියත් එක්ක මාර එක්ස්පීරියන්ස් එකක් ගන්න පුළුවන් මේ ප්ලේස් එක ආවට පස්සේ. ඉතින් ඇතුළට අපි ටික ටික යමු. මේ විදිහට තමයි ඇතුළට ආවට පස්සේ. ඉතින් මේ විදිහට තමයි ඇතුළට ආවට පස්සේ දෙන්නේ. මාරම ලස්සන ප්ලේස් එක. ඉතින් ඔයාලා ඇවිල්ලා බලන්න. මේ වාඩිලා ඉන්න තැන මෙහෙම බීමක් තමයි පේන්නේ. මාරම ලස්සනයි. මාර ලස්සනයි. මොන විදිහට බලා ගන්න පුළුවන්. මේ රෙස්ටුරන්ට් එකේ තියෙන තවත් එකක් තමයි මේ රෙස්ටුරන්ට් එක ගොඩාක්ම ඩෙකොරේෂන් කරලා තියෙන මේ ලයිට්ස් වලින්. ලයිට් ගොඩාක් තියෙනවා. මේ කැම් එක පේන චුට්ටයි. ඉතින් තව ගොඩාක් තියෙනවා මේ රෙස්ටුරන්ට් එකේ. ඉතින් ඔගොල්ලොන්ටත් මේ view එක බලන්න මේ restaurant එක එන්න. ඉතින් මාරම ලස්සනයි. මේ restaurant එකේ තියෙන location එක කිව්වොත් බණ්ඩාරගම පාර එනකොට කිඳෙල් පිටිය හන්දියට ළඟම තමයි මේ restaurant එක තියෙන්නේ. ඉතින් ඔගොල්ලොන්ට බණ්ඩාරගම පාර එනකොට ලස්සන බලාගන්න පුළුවන් light වලින් සරසලා. ඉතින් ඒකට equipment ඔගොල්ලොන්ට හොයාගන්න පුළුවන් මේ restaurant එක. ඉතින් ඇවිල්ලා බලන්න experience එක ලබා ගන්න පුළුවන් ඇවිල්ලා. මාරම ලස්සනයි. මාර view එකක් තියෙන්නේ. enjoy ගන්න අනිවාර්යයෙන්ම මේ place එකට එන්න. මේ කැමරාවට වෙන්නේ පොඩි ප්‍රදේශයයි. ඉතින් තව ලොකු අපිට කැමරාවට ගන්න බැරි ලොකු ඉඩක් තියෙනවා මේ රෙස්ටුරන්ට් එකේ. ලොකු ප්‍රදේශයක් තියෙනවා. ඉතින් එදියේ ඔගොල්ලොත් ඉන්න එන්ජොයි කරන්න මේ රෙස්ටුරන්ට් එකට. මේ විදිහට ඔගොල්ලෝ ෆැමිලියත් එක්ක ආවට පස්සේ ලස්සන මෙනු එකක් බලා ගන්න පුළුවන්. ඉතින් අමුතුම ඩිසයින් එකකට හදලා තියෙන මේ මෙනු එක. ඉතින් මාරම ඩිසයින් එකක්. මාර ලස්සනයි. ඉතින් ඒක තමයි තවත් හිතුනේ අර ලස්සන ප්ලේස් එකකුයි. ඒතකොට අර ඒ ප්ලේස් එක ගැලපෙන විදිහ තමයි මේගොල්ලෝ මෙනු එකත් හදලා තියෙන්නේ. මාරම ලස්සනයි. ඉතින් මේ දේ බලා ගන්න පුළුවන්. මෙනු එකේ ඉතින් අපි නිකන් පෙරළුවේ. මේ මෙනු එකේ ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් වැරයිටිස් ගොඩක්. ඉතින් බෑග්ග්‍රවුන්ඩ් එකේ සද්දයක් යනවා. ඉතින් ඒ රටේ දාද්දි මොනා කරන්න කරන්න කියලා තියෙන්නේ. දැන් වැඩ ගන්න ජෙඩියෙන්. ඉතින් මේක තමයි මම ඕඩර් කරපු නාසි ගුරාන් චිකන් එක. වෙනම නම් හොඳයි. තාම කෑවේ නැහැ. බලමු ඉතින්. මාර ලස්සනයි.
ආරම් ලහක් තියෙන්නේ. මොඩතර මේ නාසි ගුරාන් එකේ බලා ගන්න පුළුවන් එකක් තියෙනවා. මේ මොකක්ද? යන්න මොකක්ද මේ? චිකන් වගේ මාත් හරි දන්නේ නැහැ. චිකන් නෝකල්. චිකන්ද? මේ චිකන්. එතකොට ඒ නාසි ගුරාන් එකට දීලා තිනවා පොඩි පයිනැපල් කෑල්ල. ඒ චිකන් නෙවෙයි. So excited. චිකන්. හරියට දන්නේ නැහැ. මෙයා තමයි දන්නේ. මෙයා තමයි මගේ රස පරීක්ෂක. වැඩ කරලා ෆ්‍රයි කරලා තින්නේ. ඔව්. හා ටේස්ට් නා සුපර්. Thank you. කියවන්න බෑ. කන්න ඕනේ. හරි, අපි දැන් කන්න යමු. අපි ඕඩර් කරේ 3 වෙනි මේක වෙජිටබල් සලාඩ් එක. ඉතින් සාමාන්‍ය සලාඩ් වලට වඩා පොඩ්ඩක් වෙනස්. පට්ටලයි. මාරම රහයි. සුපිරි අනිවාරෙන් ඉන්න තමිලත් එක්ක දිනයකට එන්න එන්ජොයි කරන්න. ඉතින් මේ අපි ඔඩර් කරපු චිකන් වින්ග්ස් එක ඉතින් ඒකට එනවා තව සලාඩ් අර වගේ සලාඩ් එක බලා ගන්න පුළුවන් නේද ලස්සන්ට සරසන තියෙනවා. ඒකට දාන්නේ සෝස් එක. ඉතින් ඒකට තමයි මේ සෝස් එකත් අරගෙන තියෙන්නේ. මේ තමයි අපි ඔඩර් කරපු බර්ගර් එක. බර්ගර් එකට මේගොල්ලෝ දීලා තියෙනවා ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් සෝස් එක. බර්ගර් බලා ගන්න පුළුවන්. ඉතින් ආයිති. ආපාටයි. මාරම ලහයි. බෙවරේජස් ඉදිරියට අපි ඕඩර් කරේ චොක්ලට් මිල්ක් ෂේක් එකයි කොකා කෝලා එකයි. ඊට පස්සේ ඕඩර් කරා තාත්තර ජින්ජර් බී එක. ඉතින් මේ අපි අක්කා වීඩියෝ කරනවා, එයාගේ වීඩියෝ එකක් හදනවා. ඉතින් මේ තින් අපේ කැම ටික. තමයි අපේ අන්තිම තත්වේ කෑම වල අපි ඕඩර් කරපු හැම කෑමයක්ම දැන් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් දැන් තමයි අපේ චැලෙන්ජ් එක පටන් ගන්න. චැලෙන්ජ් එක පටන් ගන්න තියෙන්නේ. දැන් ඉතින් දෙන්න තමයි තියෙන්නේ. දැන් ඉතින් අපි රෙස්ටුරන්ට් එක ආවදී නේ ගත්තා. දැන් ඉතින් යන්න තමයි ලෑස්ති. බයි බයි කියලා රෙස්ටුරන්ට් එකට යනවා. ඔබ බයි බයි රෙස්ටුරන්ට්.